මෙරටට අවශ්‍ය සනීපාරක්ෂක තුවා වලින් 92%ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඒවට බදු අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසයි. එමෙන්ම ඉතිරි 108 දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් 22.5% බද්දර යටත්ව නිමි භාණ්ඩ ලෙස තනි සමාගමක් විසින් ආනයනය කරනු ලැබේ. කුළුබඩු ආනයනය කිරීම සහ ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් නිකුත් දින නිකුත් කළ ගැසට් නිවේදනය අත්ිටුව ඇති බව වාර්තා වේ. එලෙස කුළුබඩු ආනයනය හා ප්‍රතිඅපනයනය කිරීම තුළින් දේශීය ගොවීන්ට බලපෑම් එල්ල විය හැකි බවත් මෙරට කුළුබඩු වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතුවිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙයි. ඒ අනුව දේශීය කුළුබඩුව ගව සුරක්ෂිත කිරීම සහ තත්ත්ව ප්‍රමිතීන් පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සමග පැවැත් වූ සාකච්ඡාවලින් අනතුරුව මෙලෙස එකී ගැසට් නිවේදනය අත්ිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ. ළමා මන්දපෝෂණය සහ අඩුබර ගැහැණු දරුවන් සම්බන්ධයෙන් ලාන්සෙට් අධ්‍යයනයේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳව මතුකර තිබෙන කරුණු මෙරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එම අධ්‍යයනය තුළින් ශ්‍රී ලංකාවේ අඩුබර ගැහැණු දරුවන් බහුලව සිටින බවට හා එම කරුණ හමුවේ ඉන්දියාවෙන් පසු ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බවට මතුකරන කරුණු අසත්‍ය බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීහු රට තුළ සැබෑ තත්ත්වය හා මෙකී සොයා ගැනීම සසඳෙන්නේ නැති බව ධාරණය කරති. එමෙන්ම දරුණු මට්ටමේ උග්‍ර මන්දපෝෂණ අවස්ථා රට තුළ අඩු වී තිබෙන බව මෑත කාලීන දත්වලින් පෙන්වා දෙන බවටද බලධාරීහු තර්ක කරති. කෙසේ වෙතත් මෙසේ ශ්‍රී ලංකාව තුළ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් ලාන්සෙට් අධ්‍යයනය විසින් අනාවරණය කර තිබෙන කරුණු රජය ප්‍රතික්ෂේප කරන්නේ මීට ඉහත අවස්ථාවක රටේ ළමා මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක්ද රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක බව සඳහන් කළ යුතුය. පරාටේ නීති අත්ිටුවීම තුළින් අය පැහැරරි පාර්ශවයන්ගේ උගස් කළ වත්කම් ආරක්ෂා නොවන බවත් ඒ වෙනුවට බැංකු විසින් එකී පාර්ශවයන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය අවධාරණය කරයි. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ණය අයකර ගැනීම සඳහා පවතින අවසාන විසඳුමක් බව පෙන්වා දෙනම සංගමය එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ණය ලබා ගන්නන් සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී බව අවධාරණය කරයි. පරාටේ නීති අත්ිටුවොත් ණය වියදම්වල ඉහළයාමක් සහ ව්‍යාපෘති අනහිටීමේ අවදානමක් මතුවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා බැංකු සංගමය මෙවන් විසඳුම් වෙනුවට ජාතික ආර්ථික අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන මෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටී. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8:00 අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.